ලක්ෂදිවිස් සමගින් අපේ බොහොම බෞද්ධ කටයුතු වෙනුවෙන් විශේෂ ඉඩක් ලබා දෙනවා. එනිසා අද අපි තීරණය කළයි තමත් විශේෂ ස්ථානයකට එන්න ඕනේ කියලා. මේක තිබෙන්නේ ගණේමුල්ල ප්‍රදේශයේ ගණේමුල්ල දම්තිලින විහාරස්ථානය කියලා කිව් සැනින් බොහෝ දෙනෙකු දන්නවා. මේ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ඇසල මහා පෙරහර මංගල්‍යයක් සූදානම් කරලා තිබෙනවා. ඒ නිසාවෙන් තමයි අපි විශේෂයෙන්ම මේ විහාරස්ථානෙට ආවේ. මෙහෙමෝත්තේ අපිත් සමගින් ඉන්නවා මේ විහාරාධිපති තල්පිටියේ කොලිත වංශ අපේ හාමුදුරුවෝ. ඉතාමත්ම ගෞරවයෙන් යුතුව පාද නමස්කාර පූර්වක මූලිකව ඔබ වහන්සේ අපි මේ මොහොතේ පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරනේ. හොඳයි අපේ හාමුදුරනේ, මේ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මේ පවත්වන්නා වූ ඇසල පෙරහර මංගල්‍යය තමයි අපේ මූලික අරමුණ කතා බහ කරන්න. ඊටමත් මම කැමති මේ විහාරස්ථානයේ ආරම්භය කොහොමද, ඔබ වහන්සේ මේ ස්ථානයට වැඩම කළේ, ඉතිහාසය ගැන අපි පොඩ්ඩක් කතා කළොත්. හැම දිනාටම සදා සම්බුදුන් වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ගණිමුල්ල දකුණු ගල හිටියාව ග්‍රාමීය තුල 16 වසරකට පමණ පෙර මේ විහාරස්ථානය ආරම්භ කරන්නට මූලිකත්වය ගෙන ක්‍රියා කළ ඒ ප්‍රදේශවාසී පින්වත් පිරිසගේ මූලිකත්වයෙන් දායකත්වයෙන් පුංචි ඉඩකඩක් තුළ පුංචි ආරාමයක් සේනාසනයක් ලෙස 2008 වසරේදී මේ ස්ථානය ආරම්භ කරන්නට යෙදුණේ. ඉන් අනතුරුව ඒ ස්ථානයට මා වැඩම කරවීමෙන් පසුව විහාරාංග ගොඩනැගීමෙන් මේ වසර වන විට පුරා අවුරුදු 16ක් පමණ මේ පින්බිම ඉදි කරලා ගත වෙනවා. එෙහිදී විශේෂයෙන්ම විහාරස්ථානයට යන එන සෑම දෙනාගේම ලොකු කුඩා හැම දෙනාගේම දායකත්වය තුළින් ඉතා කෙටි කාලයක් තුළ මේ විහාරස්ථානය ඉදි කරන්නට හැකිවීම මාලද භාග්‍යයක් ලෙස සලකනවා. ඒ අනුව තමයි මේ විහාරස්ථානය ඉදි කරලා 2013 වසරේදී අපි දළදා වහන්සේ මූලිකත්වයේ තබාගෙන විහාරස්ථානය ආරම්භයේම අපි ඉදිකරන්ට යෙදුන සදහතුක ධාතු මන්දිරයේ වතාවත් තේවාවන් ආදී කොට ඇති. ඒ සියල්ලක්ම දළදා වහන්සේ අරමුණු කරගෙන ආරම්භ කළ නිසා අපි දළදා වහන්සේට කරන පූජෝපහාර මංගල්‍යයක් වශයෙන් ඉස්සෙල්ලාම 2013 වසරේ ජූලි මාසයේ ඇසළ මාසයේ අරමුණු කරගෙන මේ දම්තිලින ශ්‍රී දළදා පූජෝපහාර ඇසළ මහා පෙරහැර මංගල්‍ය ආරම්භ කළා. ඒ අනුව ඒ වසරේ ඉඳලා නොකඩවාම පුරා 12 වසරක් මේ වසරවන විට ලබනවා. මේ 12 වසර පුරාවටම අඛණ්ඩව මේ පෙරහැර මංගල්‍ය පවත්වාගෙන යෙදුණා. එහිදී විශේෂයෙන් පහුගිය කොරෝනා සමයේදී බොහෝ පෙරහැරවල් නැවතී තිබුණත් අපේ පෙරහැර ඒ සියල්ලක්ම චාරිත්‍ර විදි මූලිකත්වයේ තබාගෙන ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පොලිසියේ එවැගේම සෞඛ්‍ය සේවා අංශ තුළ ඒ හැම දිනාගේම සහයෝගයේ දායකත්වයේ පරිදි ඒ කොරෝනා සමයේදී පවා මේ පෙරහැර නොකඩවා පවත්වන් තිබුණා. ඒ අනුව මේ පෙරහැර පමණක් නෙවෙයි දින 10ක් පුරාවටම මේ ගණේමුල්ල ප්‍රදේශයේ නගරයේ ඔස්සේ වීථි සංචාරය කරන එකම පෙරහැර මේ වෙන නිසාම ලොකු උනන්දුවක් සෑම දිනා තුළම පවතිනවා. ඒ උනන්දුව නිසා අද මේ වන විට වසර 12ක් සම්පූර්ණත්වයට පත්වනකොට මුලදී යම් නැටුම් කණ්ඩායම් එවැගේම කසකරුවන් ආදී අය අපි පෙරහැර සඳහා ඒ අය මිල මුදලට යොමු කරගත්තත් අද මේ වන විට ගම තුළින් ඒ නර්තන එවැගේම ඒ සඳහා සංස්කෘතික දායකත්වයන් ලබා දී කටයුතු සිද්ධ කරන බව මේ වන විට ඒ පුහුණු වීම ආදී ගමේ දරුවන් වැඩිහිටියන් විසින් සිද්ධ කරන බව ඉතාම සතුටින් යුක්තව සිහිපත් කරන්න ඕන. එවැගේම ඓතිහාසික වශයෙන් අපට ඒ පිළිබඳ විහාරස්ථානයට වැඩි තොරතුරක් නොමැති උනත් කෙටි කාලීනව අවුරුදු 16ක් වැනි කාලයක් තුළ මේ ආරම්භ කළ පෙර විහාරස්ථානයේ පෙරහැර අපට සෑම අවුරුද්දකදීම අලි ඇතුන් ලබා දීම අපි මූලාරම්භයේ ඉඳලම ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන්
ඇතුළු පෙරහැර කාර්යාලයේ සහයෝගීත්වය මත අපට සෑම වසරකදීම අලි ඇතුන් ලබා දීම සිද්ධ කරනවා ඇත් පන්තියට. ඒ දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් අලි ඇතුන් යොමු කර දෙමින් ඒ කටයුත්ත සාර්ථකව දළදා පූජෝපහාර පෙරහැරක් ලෙස ඇසළ මහා පෙරහැර පැවැත්වීමට දායක වෙන එකේ මූලික වශයෙන් මම අපේ දළදා මාලිගාවේ දියවර්ධන නිලමතුමාට කෘතවේදීත්වයෙන් සිහිපත් කරන්නට ඕන. ඒ වගේම මේ පෙරහැර කටයුත්ත සඳහා ප්‍රාදේශීය ලේකම්තුමිය වගේම දිසාපතිතුමන් ආදී කොට ඇති රාජතාන්ත්‍රික නිලධාරීන් ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රභූ පිරිස් එවගේම ව්‍යාපාරික බෞද්ධන් ගනිමුල සිංහල එක්සත් වෙළඳ සංගමය එවගේම විහාරස්ථානයට අනුබද්ධ සමිති සමාගම් මේ සෑම දේකම දායකත්වය අපට ලැබී තිබෙනවා. ඒ පිළිබඳව අපි ඉතාම කෘතවේදීත්වයෙන් සිහිපත් කළ යුතුයි. අපි දන්නවා හඳුන්නේ දැන් විහාරස්ථානයක මෙවැනි භාරදුහුර කටයුත්තක් කරනවා කියන්නේ ඒක විශාල අභියෝගයක්. අද වර්තමානයේ තිබෙනා වූ ආර්ථික රටාවත් එක්ක මේ සියල්ල සම්පාදනය කරගෙන නිවරදිව කරනවායි කියන්නේ ඊටත් වඩා අභියෝගයක්. අපි දන්නවා ඔබ වහන්සේ මේ සියල්ල මෙලවින් කළමනාකරණය කරගනිමින් තමයි කටයුතු කරන්නේ. අපි හඳුන්නේ දැන් මේකට ඔබ වහන්සේ මුලින්ම සඳහන් කර මේ ගම්වාසීන්ගේ තියෙන දායකත්වය මම දැක්කා. මේ විශේෂයෙන්ම මේ සමිති කිහිපයකුත් මේ සඳහා එකතු වුණා. ඔවුන්ගේ දායකත්වය එදා සිට දැන් වසර 12ක් එක දිගට මෙවැනි පෙරහැර මංගල්‍යයක් කරනවායි කියන අභියෝගය කොහොමද ජයගත්තේ? අපි මූලාරම්භයේ ඉඳලාම මගේ ලොකු දැඩි විශ්වාසයක් තියෙනවා දළදා වහන්සේ පිළිබඳව. ඊට එක හේතුවක් තමයි දළදා වහන්සේ රඳවාගෙන සිටපු භූමියක මා ජන්මලාභය ලැබීම. ඓතිහාසික දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ නිජ බිම මගේ මුල් බිම අපේ අපවත්ී වදාළ දළදාවත්ත පුරාණ මහා විහාරාධිපති තල්වත්තේ චන්ද්‍රජෝති නායක හාමුදුරුවන් වහන්සේගේ සෙවණින් අපි ඇති දැඩි වෙච්ච පුංචි කාලේ දරුවන්. මට අත්පොත් තැබීම නම් තැබීම ආදී සියලු දේවල් සිද්ධ කළේ වත්මන් විහාරාධිපති අපේ තල්පිටියේ චන්ද්‍රරතන නායක හාමුදුරුවන් වහන්සේ. ඒ සෙවණේ රේවත ධර්ම විද්‍යාලය ඉගෙන ගත්ත අප පුංචි කාලේ ඉඳලා දැක්ක දෙයක් තමයි දළදා පෙරහැර කියන්නේ. ඒ නිසාම තමයි මේ විහාරස්ථානයට මුල් නම් තැබීමේදී හා පෙරහැර ආරම්භ කිරීමේදී මගේ ගමට මා උපන් බිමට දළදා වහන්සේට ගෞරවයක් වශයෙන් තමයි මේ දම්තිලින විහාරය කියන නමත් මේ දළදා පූජෝපහාර ඇසළ පෙරහැර මංගල්‍ය කියන නාමයත් ඒ පෙරහැරට එකතු වන්ට යෙදුණි. ඒ වගේ අර මූලාරම්භයේ ඉඳලා දහම් පාසල ආරම්භ කරලා ඒ කටයුතු කෙමින් කෙමින් මේ කටයුතු මේ ප්‍රදේශය තුල සිද්ධ වෙනකොට බොහෝ දිනාගේ බොහෝ විට යම් ආයතනයක් පන්සලක් ගත්තාම ඒ ස්ථානයට කොටුවීමක් තුළ දායක පිරිසක් එමන් නැත්තං ඒ පපසරිය තුළ ප්‍රදේශය තුළ ඒ විහාරස්ථානය දායක සීමාවක් වසින් ඇතිකරගෙන කටයුතු කරන්න. නමුත් අප විහාරස්ථානයට ලංකාව පුරාම සිටින අයගේ දායකත්වය නිසා වාර්ෂිකව දින දහයක් පවත්වන ඇසළ මහා මංගල්‍ය සාර්ථක කරගන්නට මේ ගමේ අයගේ වැඩිපුර දායකත්වය වගේම පිටස්තර අනිකුත් විදේශගත අයගේ දේශීය සියලු දෙනාගේම නිශ්චිතතන් යොමු වෙලා මේ කටයුතු සාර්ථක කරගන්නට එදා ඉඳලා අද දක්වාම මේ ආපු ගමන් මඟ තුල මට ශක්තියක් බවට පත් වී තිබෙනවා. ඒක තමයි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරන්න ඕන. ඊළඟට ඔබතුමා අභියෝගය ගැන මතක් කරනකොට මේ පන්සල අවුරුදු 16ක් නිසා කෙටි කාලයක් තුල තමයි මේ පන්සල අපි ආරම්භ කළා තිබෙන්නේ. එහිදී මා මූලිකත්වයෙන් පාදපත්ම නමස්කාරයෙන් මේ වෙලාවේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල ග්‍රාමයේ තුල මේ විහාරය හදනකොට ඉස්සෙල්ලාම ඒ සඳහා අවශ්‍ය කරන නීතිමය වශයෙන් අවශ්‍ය කරන රාමුව තුලදී මේ විහාරයක් හැදීම සඳහා කිට්ටු සමීපතම විහාරස්ථානයේ වශයෙන් අපි සලකන්නේ බටුවත්ත නාරංගොඩ පාළුව පොත්ගුල් ශ්‍රී ගණාරාම පුරාණ විහාරය. ඒ වගේම ගලහිටියාව ශ්‍රී සුගත සුභද්‍රාරාම විහාරය. මේ විහාරයන් දෙකට මැදිව තමයි මේ විහාරය ඉදිවන්නේ අවුරුදු 16කට පෙර. එතකොට මේ විහාරස්ථාන දෙකේම ආධිපත්‍ය දරන ගෞරවනීය විහාරාධිපති අපේ ගරු කටයුතු සිරිලු මුල්ලේ සුමන රතන නායක හාමුදුරන් වහන්සේ තමයි අපට ලිපියක් ලබා දීලා මේ අනුමත කරලා විහාරයක් ඉදි කරන්නට මූලික වශයෙන් කටයුතු කරන්න මට ශක්තියක් බවට මේ පළාතටපත් වුණේ. ඒක මං ඉතාම ගෞරවයෙන් ගෞරවාභිමානයෙන්
නායක හාමුදුරුවෝ සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා පූර්වකව මේ වෙලාවේදී ඒ පිළිබඳව ප්‍රතිවේදීත්වයෙන් සිහිපත් කළ යුතුයි. හොඳයි, මේ සියලු දෙනාගේම ආශිර්වාදය මත සහයෝගය මත තමයි මෙවැනි දැවැන්ත වූ පෙරහර මංගල්‍යයක් මේ ගණේමුල්ල කේන්ද්‍ර කරගනිමින් පවත්වන්නේ. ගණේමුල්ලේ ජනතාව බොහෝ වෙලාවට බලාපොරොත්තු වෙනවා සෑම වර්ෂයකම මේ ඇසළ මාසයේ වෙන විදිහට මේ පෙරහැර දැක බලා ගන්න, ඒ ආශිර්වාදය ලබා ගන්න. ඒ වගේම මේ විහාරස්ථානයේ පැමිණෙන උසෝසියන් එම දායක දායිකාවන් සියලු දෙනාගේමත් බලාපොරොත්තුව මේ පෙරහැර මංගල්‍ය දිනෙන් දින වර්ණවත් වෙමින් ආලෝකමත් වෙමින් ඒ වගේම තමයි සාර්ථකත්වයට පත් වෙමින් කටයුතු කරන්නේ. ඒ සඳහා අපේ හාමුදුරුවන්ගේ දායකත්වය අපි ඉතාමත්ම මැනවින් දැකලා තියෙනවා. නිවරදිව ඉතාමත්ම හොඳින් මේ කටයුතු සිදු කරනවා. අපි ආරාධනා කරනවා ලක්ෂ්මී ටීවී තුලිනුත් ඔබට ඔන්න දැක බලා ගන්න අවස්ථාව තියෙනවා. අපි හාමුදුරනේ අපි ආර දින වකමානු ටික අවසන් වශයෙන් සඳහන් කරමු. 2024 වසරේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ ආරම්භයේ වශයෙන් ජූලි මාස 19 වන දින පින්කම් මාලාව ආරම්භ කරනවා. එතකොට ජූලි 19 සිට 28 දක්වාම මේ පින්කම් මාලාව පැවැත්වෙනවා. එදී ජූලි මාස 19 වන දින උදෑසන 9:00 උඩුකඩේ මන්සන්දියේ සිට මංගල හස්තිරාජයා පිට කප තැන්පත් කරමින් කප වැඩම කරවීමේ පින්කම පැවැත්වෙනවා පෙරහැර. ඉන් අනතුරුව පස්වරු 2:30ට පරිත්‍රාණ ධර්මදේශනාමේ පින්කම සිද්ධ වෙනවා. 20 දින ඇසළපුර පසළොස්වක පෝදින අලියම පහට සප්තමහා දේවාලයේ මූලිකත්වයේ තබාගෙන කප්සිට වීමේ මංගල්‍ය සිද්ධ වෙනවා. එදින ඇසළපුර පසළොස්වක පෝදින ආගමික වැඩසටහන සීල භාවනා වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. හවස පහට ගිලන්පස පූජා පෙරහැර පැවැත්වෙනවා. ඒ වගේම රාත්‍රී 7:00ට ධර්මානුශාසනාව සිද්ධ වෙනවා. එතකොට 21 වන දින ඉඳලා 26 දින දක්වාම මල් පෙරහැරවල් 6ක් පැවැත්වීම, ධර්මානුශාසනාවන් සෑම රාත්‍රී කාලය තුළම රාත්‍රී 7:00ට ආරම්භ කිරීම, එවැගේම සදහාතුක මන්දිරය තුළ දින 365ම හවස 6:30ට ධාතු මන්දිරයේ පූජාව පැවැත්වෙනවා. ඒක ඒ විදිහටම කවදා සිද්ධ වෙන පින්කමක් ආශිර්වාදයේ එක තමයි. ඒ වගේම 27 වනදා රාත්‍රී 7:00ට පෙරහැර වීථි සංචාරය කිරීමට බලාපොරොත්තු වෙනවා. එදී විශේෂයෙන් මේ අවුරුද්දේ අප පෙරහැර රාජ්‍ය අනුග්‍රහය යටතේ ගැසට් කිරීම සඳහා මූලිකත්වයේ වශයෙන් ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු අග්‍රාමාත්‍යතුමාගේ සම්ප්‍රාප්තියක් සමග අපේ දිනේශ් ගුණවර්ධන අග්‍රාමාත්‍යතුමන්ගේ පින්බර සුරතින් සදහතුක ධාතු කඳු තැන්පත් කිරීම, ඒ වගේම දේවාභරණ තැන්පත් කිරීම ආදී කොට මේ කටයුතු සිද්ධ කළ පෙරහැර වීථි සංචාරය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මේ අවුරුද්දේ මේ තියෙන විශාල දායකත්වයේ හැමදෙනා කැපවීම නිසා මේ අවුරුද්දේ මේ පෙරහැර ඔබට මාධ්‍ය තුලින් බලා ගැනීමට ඒ සඳහා අපට දායකත්වය ලබා දෙමින් අනුග්‍රහකත්වය ලබා දෙමින් ලෝවැසි හැමදෙනාටම පෙරහැර නැරඹීමට අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම 28 වන දින දහවල දියකපා රැගෙන එන පෙරහැර ගණේමුල්ල පොලිස් ස්ථානයේ සිට අපේ වත්මන් පොලිස් ස්ථානාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සදහතුක කරඬුව තැන්පත් කරලා දෑලේ ඇලියතුන් සහිතව දිවා පෙරහැර ගෙවිදීමට නියමිතයි 28 වෙනිදා පස්වරු 2:30ට. රාත්‍රී 9:00ට සප්තමහා දේවාලයේ දේවදානීය පූජා කිරීම ආදී කටයුතු සිද්ධ කරලා මෙවර පින්කම් මාලාව නිමා කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි, මෙන්න මේ කරුණු කාරණා උත්සේ අපි ආරාධනා කරනවා ලක්ෂ්මී ටීවී තුලිනුත් ඔබට මේ සජීවීව දැකබලා ගැනීම අවස්ථාව තියෙනවා. ඒ නිසා අප සමග රැඳෙන්න අවසන් මහා පෙරහැර දළදා පෙරහැර සජීවීව ඔබ වෙත රැගෙන එනට අප සූදානම් ලක්ෂ්මී ටීවී හරහා. මේ පණිවිඩය ලෝවාසී බෞද්ධ ජනතාව වෙත ඔබ රැගෙන යන්න කෙන ආරාධනාවත් කරන ගමන් අපි ස්තුතිවන්ත වෙනවා. දවසේ මේ කතාබහට එක් වූ දම්තිරණ විහාරස්ථානයේ විහාරාධිපති කල්පිටියේ කොළිත වංශ අපේ හැමෝටම තෙරුවන් සරණයි.